අපේ ටීම් එකේ ඉන්න 53 දෙනෙක් මේ සැරේ අපි ඉදිරිපත් වුණා. ඉතින් මේ 53 දෙනාව ලොකුම රාජකාරිය තමයි 53 දෙනාව එක දවසකට එක තැනකට එකතු කරගන්නේ. කවතාව අපි සමහරක් දවස් වලට අද ප්‍රැක්ටිස් කරනවා නම් අද ඉඳලා අපිට පර්ෆෝමන්ස් එකට තියෙන දවස් ගාන කීයද අන්න ඒ වතාවක් එක දිගට නටනවා. ඒ එක දිගට නටලා තමයි වතුර ගුරක් හරි බොන්න දෙන්නේ. අන්න ඒ වගේ සෑහෙන මහන්සියක් දරලා තමයි මේ දරුවෝ ටිකයි අපි ඔක්කොම එකතුලා මේ වැඩේ කරන්නේ. ජෙකර නගින ඔන්න මෙන්න කියලා තප්පරයක් විනාඩියක් විතර තියලා ස්ටේජ් එක ගාව අපි රෙඩි වෙනකොට අතර මාර උණුසුමක් තිබු. මොකද හේතුව මෙතන මේ අපේ ඉන්න මේ අපේ දක්ෂ කලාකරුවෝ සියලුම දෙනා මේ ෆස්ට් ටයිම් තමයි රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක මේ විදියට පර්ෆෝමන්ස් එකක් අරගෙන මේ විදියට දැවැන්ත වැඩක් එක්කේ. හැමදේම ප්ලෑන්ස් කරපු විදිහට අපේ හෙළ බුදුදහමේ හැටියට අපි දෙවියන්ට බාර කරලා ඒ වැඩ කටයුතු පටන් ගත්තා. ඉතින් ආරම්භ කරපු මොහොතේ පටන් ඒකාකාරීව ඔගොල්ලෝ දකින්න ඇති එකම විදිහට යක්කු ටිකක් වගේ අපේ සිංහලයාගේ ලේවල තියෙන රස්නේ දැනෙන්න නැතුවා. ඒ නැටුමට බොහොම වැදගත් වටිනාකමක් දීලා අපේ ආදරණීය සංගීත ව්‍යවස්ථාපන මහත්මිය අපිට ගෝල්ඩ් බස් එක ලබා දුන්නා. මේක තමයි ලංකාව පෙන්නන විදිය. මම මේක කියන්නේ ටීචර් කෙනෙක් විදියට ඔයා කියලා දීලා තියෙන දේ. ඉතින් මං ගුරුවරයා වුණාට මටත් වඩා වැඩිම ලයි මගේ ටීම් එකේ නටනවා. ඉතින් බලමු ඉදිරියේදී අපි එනවා පෙරලිකාර දෙයක් අරගෙන ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් වේදිකාවට සිරස ටීවී වෙතින් ඔබේ නිවහනට එනවා. අනිවාර්යෙන්ම රැඳෙන්න අපිත් එක්ක. ගින්නක් හටගන්න දුමක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ දුමක් හටගත්තයි කියලා පේන්නේ එතන ගින්න තියෙන නිසා. ඔන්න ගෝල්ඩන් බස් එක දිනලා කට්ටිය තාම සතුර සමර සද්ද තමයි ඔය ඇහෙන්නේ. ඔව්. ඉතින් ඔන්න කෙලින්ම ගෝල්ඩන් බස් එකට සෙමි ෆයිනල් ගිහින් තියෙන්නේ. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? සතුරුනේ! ආ රයිට්. එනවා අයින් අපුඩියක් ගහනවා අපි. ගුඩ් ලක් ඔයගලන්ට. අපි